ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ අද අපි එකතු වෙලා තියෙන්නේ අපොස උසස් පෙළ විෂයට අදාළ වෙන ෂට් ශාස්ත්‍රවරු අතරින් ඉන්න මක්කලි ගෝසාලයන් ගැන ඉගෙන ගන්න. අපි පළමුවෙන්ම බලමු කවුද මේ මක්කලි ගෝසාල කියලා කියන්නේ කියලා. මක්කලි ගෝසාලගේ නම හැදෙන්නේ ගෝසාල කියන කොටසත් මක්කලි කියන කොටසත් දෙක එකට එකතු වෙලා. එතකොට ගෝසාල කියන්නේ ගව මඩුවක උපන්න නිසා මොහුට ගෝසාල කියන නාමය ලැබුණයි කියලා සඳහන් වෙනවා. මක්කලි ගෝසාල මුල් කාලයේදී එක ගෙදරක වැඩ කරපු සේවකේ, ඒ කියන්නේ ශූද්‍ර කුලයේ කෙනෙක්. මොහු දවසක් තමාගේ ස්වාමියාගේ ගිතෙල් කලයක් ඔළුව උඩ තියාගෙන හිස මත තියාගෙන ගමන් කරනවා. ඔහම හිස මත තබාගෙන ගමන් කරනකොට මේ මක්කලි ගෝසාලට තමන්ගේ ස්වාමියා විසින් කියනවා මාකලි මාකලි කියලා. කියන්නේ මගලිස්සයි මගලිස්සයි කියලා මඩවලක් කරා ගමන් කරනකොට. ඒ වෙලාවේ සාමාන්‍ය ස්වභාවයේ තමයි කාවහරි බයකට පත් කරොත් එහෙම. ඒකේ නා ගියතින් ඒක වැටීමේ සම්භාවිතාවය වැඩි. මක්කලි ගෝසාලගේ අතින් ගිතේ කලයේ බිම වැටෙනවා. මක්කලි ගෝසාලගේ අතින් මේ ගිතේ කලයේ බිම වැටුණාට පස්සේ මොහු දුවන්න පටන් ගත්තා ස්වාමියාගෙන් ගුටි කන්න වෙයි කියලා. ඒ වෙලාවේ ස්වාමියා පස්සෙන් ගිහිල්ලා එයාගේ ඇඳුමෙන් ඇද්දා. අඳිනකොට ඇඳිවතත් ගලවගෙන තමයි මක්කලි ගෝසාල දුවන්නේ. පස්සේ වනාන්තරයට ගියා. අඳින්න වස්ත්‍රයකුත් නැහැ. නිර්වස්ත්‍ර තමයි මක්කලි ගෝසාල වනාන්තරයට ගියේ. ඔය ඉන්න කාලේ නිගණ්ඨනාත පුත්තගාව අවුරුදු 6ක් මොහු ඉගෙන ගත්තා. ආජීවක සම්ප්‍රදායේ ප්‍රධානිය විදිහටයි අපිට මේ මක්කලි ගෝසාලව සඳහන් කරන්න පුළුවන් වන්නේ. අවුරුදු 6ක් නිගණ්ඨනාත පුත්තගාව ඉගෙන ගත්ත මක්කලි ගෝසාලට අන්තිමටම සිද්ධ වෙන්නේ නිගණ්ඨනාත පුත්තත් අතර ඇති වෙච්ච මතභේදයක් නිසා එතනින් ඉවත් වෙලා යන්න. ති මක්කලි ගෝසාලගේ ඉගැන්වීම් අතර පණ්ඩිතයා සහ මෝඩයා කියන දෙගොල්ලෝම වීරිය රහිත වුවත් වීරිය සහිත වුවත් කල්පාසු 4000කට පස්සේ සත්‍යයා සසරෙන් එතර වෙනවයි කියලා කියනවා. මක්කලි ගෝසාල කියනවා කන්දක් උඩට ගිහිල්ලි ඉවර වෙලා නූල් පන්දුවක් අතහැරියට පස්සේ නූල් පන්දුව ලිහිලා ඉවර වෙනවනේ. අන්න ඒ වගේ සත්‍යයා කල්පාසු 4000ක් සසරේ සැරිසරලා සසරෙන් එතර වෙනවයි කියන එක. ඒ වගේම මක්කලි ගෝසාල තමන්ගේ ඉගැන්වීම් වල සඳහන් කරනවා මේ සත්‍යයා කල්පසූ 4000න් පස්සේ ආයි සංසාරේ කිසිසේත්ම සැරිසැරීමක් සිද්ධ කරන්නේ නැහැ කියලා. මේ මක්කලි ගෝසාලගේ ඉගැන්වීමට අපි අකිරියවාදී ඉගැන්වීමක් කියලා පොදුවේ සඳහන් කරනවා. ක්‍රියාවක ප්‍රතිඵලයක් දක්වන්නේ නැති ඉගැන්වීමක් නිසා. ඒ වගේම මක්කලි ගෝසාලගේ ඉගැන්වීම අපි සංසාර ශුද්ධිවාදී, අ හේතු අප්‍රත්‍යතාවාදී, අදිත්‍ය සමුප්පන්නවාදී, එමත් නැත්නම් නියතිවාදී, සංසාර ශුද්ධිවාදී ආදී විදිහට අපි මොහුගේ ඉගැන්වීම විස්තර කරනවා. ඉතින් මේ මක්කලි ගෝසාලගේ ඉගැන්වීම ගැන භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මොහුගේ මේ ඉගැන්වීම සත්‍යයන්ට අටවන ලද කෙමනක් කියලා. ඒකට හේතුව තමයි මිනිසුන්ගේ වෙර වීරිය පුරුෂ බලය පරාක්‍රමයේ කියන කාරණාවන් වලට තමයි මොහු මේ පහර ගහන්නේ. ඉතින් මේ මක්කලි ගෝසාලගේ ඉගැන්වීම බුදුදහම තුනේ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් අදත් අපි මක්කලි ගෝසාල ගැන ඉගෙන ගත්තා. තවත් අලුත් පාඩමකින් ඊළඟ සතියේ හමු වෙමු. තෙරුවන් සරණයි.